peaceful, peaceful, peace. Peaceful, 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 peace. سلام 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 කීපෙමෙ තේ මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි අප ඇති වුණේ කර්මයෙන් නම් කර්මයේ ආරම්භය කුමක්ද අප ඇති වුණේ කර්මයෙන් නම් කර්මයේ ආරම්භය කුමක්ද මගේ දෙවෙනි ප්‍රශ්නේ කර්මයට පෙර සිදු වුණේ කුමක්ද මේ විශ්වය ආරම්භය පෙර ක්‍රියාවලිය කුමක්ද එවැගේම තුන්වෙනි ප්‍රශ්නේ අපේ මෙලොව ජීවිතේ අරමුණ කුමක්ද අපේ මෙලොව ජීවිතේ අපි මේ ලෝකේ ගත කරන ජීවිතේ අරමුණ කුමක්ද හතරවෙනි ප්‍රශ්නේ එම අරමුණ ඉටු කරගන්නේ කෙසේද එම අරමුණ ඉටු කරගන්නේ කෙසේද මගේ පස්න ප්‍රශ්නය එම අරමුණ ඉටු කර ගැනීමට ඔබගත් පියවරයන් මොනවාද බොහෝ අය තමන්ට අරමුණක් තියෙනවා නමුත් අරමුණ කරා යන්න ඔහුගාව කිසිම පිළිවෙලක් නැහැ එම අරමුණ ඉටු කර ගැනීමට ඔබගත් පියවරයන් මොනවාද මගේ හයවෙනි ප්‍රශ්නේ බුදුදහමට අනුව අරහත් ඵලය ලබා නිර්වාණය අත්පත් කරගත් නූතන මනුෂ්‍යයෙක්ගේ නම සඳහන් කරන්න බුදුදහමට අනුව නිර්වාණය නම් අවසාන ඵලය අරහත් ඵලය ලබා නිර්වාණය ලබන එක නම් අවසාන ඵලය වර්තමානයේ එලෙස නිර්වාණය අත්පත් කරගත් කෙනෙක්ගේ නමක් අපිට සඳහන් කරන්න මගේ හත්වෙනි ප්‍රශ්නය ඔබ විද්‍යානුකූලව හිතන්නෙක් නම් බොහෝ අය කියනවානේ විද්‍යානුකූලව දැන් බුදුදහම ගන්න හදනවා ඔබ විද්‍යානුකූලව හිතන්නේ නම් විදසුන් වඩා ඒති ප්‍රතිහාරයන් පාන එක නැත්නම් අහසින් ගමන් කරන එක විද්‍යානුකූලද විදසුන් වඩා ඒති ප්‍රතිහාරයන් පෑම නැත්නම් අහසින් ගමන් කිරීම විද්‍යානුකූලද එවැගේම අටවෙනි ප්‍රශ්නේ වර්තමානයේ විදසුන් වඩා ඒති ප්‍රතිහාරය පාන අයෙකුගේ නිදර්ශනයක් දෙන්න අපේ නිර්වාණය අත්පත් කරගත්ත කෙනෙක් නැත්නම් දැන් ඉන්නවා නම් ඉස්සරහට නිර්වාණය අත්පත් කරගන්නට හැකියාව තියෙන අරහත් ඵලයේ සිටින විදසුන් වඩා ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන් යම් කිසි කෙනෙක් සිටිනවා නම් එයාගේ නම සඳහන් කරන්න. එවැගේම නවවෙනි ප්‍රශ්නේ ලංකාවේ ප්‍රායෝගික බුදුදහමේ යථාර්ථය අනුව දිවි ගෙවන බෞද්ධයන් නැහැ නේද? ලංකාවේ ප්‍රායෝගිකව බුදුදහම අනුව ජීවත් වෙන බෞද්ධයන් සිටිනවාද? ඒ වගේම මගේ 10වෙනි ප්‍රශ්නය ලංකාවේ ජනප්‍රිය ධර්ම කතික තරුණවරුන් ගොඩාක් අද බිහි වෙ සිටිනවා. මේ හැම ධර්ම කතික තරුණ කෙනෙක්ම බණ දේශනා කරනවා. නමුත් ඔවුන් සැබෑ බුදුදහම වෙතට මේ බෞද්ධයන් ගෙන යනවාද? ඔබගේ හදවතින් මේ ප්‍රශ්නවලට අපිට පිළිතුරු සපයන්න සහෝදරය සහෝදරිය මේක වාදයක් හෝ එකිනෙකා මරා ගන්නා එකිනෙකා කුලංකා ගන්නා වූ වාදයක් නොවේ මේ තුලින් අපිට යථාර්ථය සොයාගත හැකි කුමක් ජීවිතයේ යථාර්ථය කුමක්ද ඒ දේ අපිට හඳුනාගත හැකි